සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔයාලා තාමත් අපේ channel එකට අලුත් නම් දැන්මම අපිව subscribe කරලා ළඟම තියෙන සීනු ලකුණත් ඔබන්න මේ වගේ videos දාපු ගමන් එතකොට ඔයාලට දැනගන්න පුළුවන්. ක්‍රමක්‍රමයෙන් අපිට පේනවා දිනපතා එන මරණ සංඛ්‍යාව හිස ඔසවන බව. මොකද රට විවෘත වීමත් එක්ක අපි දකිනවා කොළඹ ප්‍රදේශයේ වගේම නිකුත් නාගරික ප්‍රදේශවල මාස්ක් එකකට පමණයි සීමා වෙලා තියෙන්නේ. මේ මාස්ක් එක දාගෙන ඒකට විතරයි ජනතාව සීමා වෙලා තියෙන්නේ. ඉතින් සියලුම කටයුතු සහ ක්‍රියාවලීන් මේකෙන් බැහැර වෙලා තියෙනවා. ඉතින් අපිට පේනවා ලෝකයේ බහානක වෙච්ච මේ ඩෙල්ටා ප්‍රභේදය යම් ආකාරයකින් අප රට තුළ හිස ඔසවන බව. එතකොට මේ සම්බන්ධයෙන් මම හිතන්නේ රජය ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතාමත්ම බැරෑරුම් ලෙස සිතා බැලිය යුතු අවස්ථාවක්. මොකද පැහැදිලිවම තියෙනවා අපිට අනිත් රටවල් ගත්තාම පළවෙනියෙන්ම රෝගී වාර්තා වෙලා නැත්නම් ඩෙල්ටා ප්‍රභේදයේ රෝගීන් වාර්තා වුණාන් පස්සේ මාස කිහිපයක් යනතුරු ඉතාමත්ම නිශ්චල ගමනක තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉන්දියාව වගේ රටවල් වල මාස 4කින් පස්සේ තමයි මේ ව්‍යසනය ආරම්භ වෙන්නේ. අපි මේ වෙලාවේ මේ සම්බන්ධයෙන් අවදීන් සිටියේ නැත්තම් මේ සම්බන්ධයෙන් වගකීම් රහිතව සිටියොත් අපිටත් මේ ව්‍යසනය සම්බන්ධයෙන් බියකරු අවස්ථාවක් පැන නගින්න පුළුවන්. එන්නත් කරන්නේ විතරක් නෙවෙයි කළ යුත්තේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ධාරිතාව වැඩි කිරීම සහ අහඹු පරීක්ෂණ සිදු කිරීම අපි අනිවාර්යයෙන්ම කළ යුතු කාරණාවක් වෙනවා. අවදානම් කලාප නැවතත් අපි ලකුණු කර ලබා දිය යුතුයි ජනතාවට මේ ප්‍රදේශවල මේ රෝගය පැතිර යනවා කියන එක. මේක අපි දකින ඉතාමත් මල්ප වශයෙන් සහ මෙහි බැරෑරුම් බව ජනතාවට තේරුම් කර දෙන්න තරම් රජයට හැකියාවක් තියනවාද කියන එක ගැටළු සහගතයි. ඒ හින්දා අපි විශ්වාස කරනවා මේ වෙලාවේ මේක සුළුවට තකන්න එපා. මේක යම්කිසි ආකාරයක බැරෑරුම් අවස්ථාවකට මුහුණ දෙන්න වෙයි. ඒ හින්දා මේ ඩෙල්ටා ප්‍රභේදය කියන එක සම්බන්ධයෙන් අපි ඉතාමත්ම කල්පනාකාරී විය යුතුයි. ඒ වගේම මේ ඩෙල්ටා ප්‍රභේදය සම්බන්ධයෙන් මීට වඩා පරීක්ෂණ තීව්‍ර කරන්න ඕනේ. පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරන්න ඕනේ.